තීරණාත්මක සහ ඓතිහාසික පරිවර්තනයක් මැතිවරණය මේ ජනාධිපතිවරණය විසින් සිද්ධ කරන්නේ අපේ ගරාවෙටිච්ච සමාජය එක්තරා ආකාරයකට සුද්ධ කිරිලා සංවර්ධිත ලංකාවක් ගොඩනැගීම ගැන තියෙන අපේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන මැතිවරණයක් විදිහටත් අපි මේක හඳුන්වන්න පුළුවන්. මේක එක විදිහකට අපිට හඳුන්වන්න පුළුවන් පුනරුදයක්. මේ සජිත් ප්‍රේමදාස පාර්ශවයේ බලපුවාම අපේ සැලකිල්ලට ඇති ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි දැන් ඔය සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් පෙනී සිටින්න උත්සාහ කරනවා බොහෝ දුරට සමාජයේ පහළ වෙනුවෙන් පෙනී සිටින සමාජ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින මාලිමාව නියෝජනය කරන ජනතාවාදී නැඹුරුව නියෝජනය කරන අපේක්ෂකයෙක් විදිහට පෙනී සිටීමේ උත්සාහයක් තිබෙනවා. සජිත්ගේ පාර්ශවය සහ මාලිමාව අතර වෙනස අවබෝධ කරගන්නවා නම් සංසන්දනය කළ යුත්තේ හර්ෂද සිල්වා සහ මාලිමාව අතර තමයි සංසන්දනය කළ යුත්තේ. හර්ෂද සිල්වා අත් වශයෙන්ම බැලුවොත් ඔහුනේ ප්‍රධාන සජිත් පාර්ශවයේ ආර්ථික චින්තකයා. ඊළඟට දේශපාලන වශයෙන් ගත්තත් ඒ අය අතර ඉන්නේ පහුගිය කාලේ ලංකාවේ දේශපාලනයේ අන්ත දූෂිත ක්‍රියාකාරීත්වය නියෝජනය කරපු පිරිස් තමයි ඔය සජිත් අතරේ බෙදිලා ගිහින් තිබෙන්නේ. ක්‍රම වෙනසක් පිළිබඳ ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම් අපිට තිබෙන්නේ එකම විකල්පය තමයි ජාතික ජන බලවේගය.